මගේ ප්‍රේමන්තය නේ ඔබ ප්‍රතික්‍රියා කරද්දී ඔබ යම් කිසි කෙනෙක් ඔබට කරන ක්‍රියාවකට ප්‍රතික්‍රියා කරනවා රවුවොත් රවනවා බැන්නොත් බනිනවා එම වෙන්න හේතුව ඔබ එයාගේ තලයට වවටනවා බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ නේද ඔබයි ඒ තත්ත්වයට වැටෙන්නේ ඔබයි එයාගේ තත්ත්වයට ඔබ වැටෙන්නේ අයයි ඒ පුදුලා ඔබ කරන්න හේතුවක් නෑ එයාලගේ මානසික තත්ත්වේ අවුලක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ඔබම ජීවිතේ මෙතනට ආව අරමුණ දැනගත්තයින් පස්සේ මගේ ප්‍රේමන්තයනේ ඔබ කුකුල් කොටුවට යනවා නම් බිත්තර එකතු කරන්න එතකොට ඔය බිත්තර එකතු කරද්දී උන්ගේ ජරාව පෑගෙනවා සමහර කුකුලෝ ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා උන් කොටනවා කුටන්නේනවා ඔබ බිත්තර එකතු කරන පැත්තක තියලා බිත්තර වලින් උන්ට ගහලා උන්ට කරඬු වෙලා එහෙම තැනකට වටෙන්න ඕනේද ඔබ කුකුල් කොටුවට යන්නේ බිත්තර එකතු කරන්න නම් උන්ගේ ප්‍රතිචාරය බලාගත්තු නැතුව උන්ගේ දෙයක් බලාපොරොත්තු වෙන බිත්තර එකතු කරගෙන යන්න අපිට ලොකු කාර්යයක් තියෙන බිත්තරත් එක කරන්න ඔබ මේ ලෝකයේ කෙන කුකුල් කොටුවට ආවේ කාර්යයක් සඳහා ඒ නිසා මේ ලෝකේ මිනිස්සුන්ගේ ප්‍රතිචාරය ඒ කියන දේවල් රැවුම් බැරුම් මෙරුම් දිහා බලාගෙන ඔබේ ගමන පල් කරගන්නේ මොන මොන කේදමාච් කියද්ද මගේ ප්‍රමාතිනි ඒක ස්වාමිනාසේ අද ආදරෙන් කියන්නේ ඔබට මට උදාසේ ගැළවීමේ දවස ඔබට පිළිතුරු දෙනවා සුදුසු දවසේදී ඔබට ඔබට පිළිතුරු දෙනවා ගැළවීමේ දවස ඔබව ගලව ගන්නවා හැබැයි ඔබ මම මගේ කාර්යය ගැන මනාව අවබෝධයකින් ඉන්නට ඕනේ එබැවින් සේවයේ දේව සේවයේ පංකාරය වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිනවා ඒක නාස්ති කරගන්න එපා මිනිස්සුගේ දේවල් දිහා බලාගෙන මිනිස්සුගේ ප්‍රතිචාර දිහා බලාගෙන ඔබ කරන්න තියෙන දේ බාල්දු කරගන්න එපා මගේ ප්‍රමාදයෙන් වචන කතා කළා කියනවා මේ මේ ප්‍රසාද ජනක කාලය මේ ගැළවීමේ දවසයි අපේ සේවය දෝෂයට ලක් නොවන පිණිස කිසිවෙකුට අපගෙන් බාධා ඇතිවීමට ඉඩ නොතබමු. එසේ නොව දුක් පීඩාද අගහිඟකම්ද විපත්තිද මහත් ඉවසීමකින් නිදදරා අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒත්තු ගන්නවා. අපි බොහෝ විඳදරා බොහෝ දේ විඳදරා ගතිමු. පහර ලැබුමු සිරගත වීමු අඩත්තේටම් කර ලැබුමු විවේකයක්වත් නින්දක්වත් කෑමක්වත් නැතිව සිටිමු. පිරිසිදු කමින්ද දැනගැන්මෙන්ද ඉවසීමෙන්ද කරුණා ගුණයෙන්ද ශුද්ධාත්මයන්ගෙන්ද අවංක ප්‍රේමයෙන්ද සත්‍ය වචනයෙන්ද දේව බලයෙන්ද අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව ඔබට ඒත්තු ගනිමු. දකුණතින වමතින් රැගත් දමිටුකම නැමති සන්නාහයෙන්ද සන්නද්ධ විසිටිමු. ගෞරවය අගෞරවයද කීර්තිය අපකීර්තියද ලබමු. මගේ ප්‍රමාණතේ මේ තමයි ලෝකයේ ඔබ මම ජීවත් වෙන විදිය. ලෝකයේ තුල ඔබට ඒ පීඩාව තියෙනවමයි ප්‍රතික්ෂේප වෙනවමයි ඒ තුල ඔබ ඔබ ආව අරමුණ පැහැදිලි කරගෙන ඔබව කාර්ය මනාවට සාක්ෂාත් කරගෙන ජීවත් වෙන එක අතිශයින් වැදගත් ලෝකයේ ගහන පදවලට නැමෙන්නේ බැන්නේ නැතුව ඔබ ඔබගේ ගමන යා යුතුයි අරමුණකටයි මෙතනට අවිලා තියෙන්නේ ඒ අරමුණ සම්පූර්ණ කරලා යන්න මෙතන හිර වෙන්නේ නැතිව යන එක අතිශයින් වැදගත්. ඒකට ඔබ අත්තුලාන්ත ප්‍රතිචාරයක් නෙමෙයි. ප්‍රතික්‍රියාවක් නෙමෙයි ප්‍රතිචාරයක්. ස්වාමීන් වහන්සේගේ ප්‍රතිචාර ධර්මණ තන. ජේසුස් යන ගහද්දි ජේසුස් තාත්ති මම නොදැන කරන වරදට සමා වෙන්න කිව්වේ. එන ගහන අය දිහා දිහා පර්සනලි බලලා එයාමට මෙහෙම කරන්න යයි ටෙඩ්නම් මට කොකාට වාරයක් කරන දිත්තට වාරයක් කරන හිතපො තිදියක් නෙමෙයි. නැත ස්වාන් කම්පාවෙන් කඩාගෙන වැටිච්ච තරක් නෙමෙයි. ඒක එහා ගිය අත්දැකීම. එයා ස්ටීවන් තුමාට ගල්දා හදිස් ස්ටීවන් තුමා කිව්වේ මොන්ගේ පාපේ වුණත් තියන්න එපා ස්වාමිනේ කියලා. සිවන්ත මේක කරේ ශ්‍රද්ධාත් අනන්තර ස්වර්ග විවරලා ජීසු දකුණු පැත්තේ ඉන්නව දැක්කයින් පස්සේ ක වෙනම අත්දැකීමක්. ඒක අපි 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 උන්වහන්සේට ප්‍රතික්‍රියා දක්වද්දී ප්‍රතිචාර දක්වද්දී ලෝකේ ප්‍රතික්‍රියාවෙන් එහා යනවා මගේ ප්‍රමාණතේ. ඒක ආද වචනේ කතා කරලා කියන්නේ ඇසට ඇසය දතට දත යන කීම බස ඇත. ඒත් මම ඔබට කියන්නේ එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමකෝගේ දකුණු කම්බලට ගැසුවොත් උර අනෙක් කම්බල දරවන්න. යමකෝ නඩු කියා ඔබගේ කමිසය ගන්න කැමති වුත් උර ඔබේ කමාවත් ගන්න අවසර දෙන්න. හේවා නිරදරාවේ තම බඩු පොදිය 1 කිලෝමීටරක් දුර උසගෙන යන්නට ඔබට කියලා කළොත් ඔබ සමග එය කිලෝමීටර 2ක් උසලාගෙන යන්න. ඔබ නිල්ලන්නට දෙන්න. ඔබේ ණයට ගත්
ගන්න කැමති අයට පිටින පාන්න. පිළිවෙතින් මේ කිසිම දෙයක්ම හිර වෙන්නේ නැහැ. දකුණු කම්බලට ගැහපතම වම් කම්බල අල්ලන්න. මගේ ප්‍රමාණය ඒ කියන්නේ එතන ඔබ ඒ ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. සමිනාසිර ප්‍රතිචාර දක්වන්නේ. රිදෙනක රිදෙනවා හරි. බඩු මල්ල කිලෝමීටරයක් අරන් යන කිව්ව කිලෝමීටර දෙකක් කරගෙන මොකද ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කවුද මට එහෙම කරන්නේ? ජේසුස් කයි පිලාත් කිව්ව ඔබට බලය ඉහළින් බලය හම්බුනේ නැත්නම් මම මරන්නවත් ජලෙම දෙන්න ඔබට ඔබට බලය අයිතියක් නැහැ. එනිසා මතක තියාගන්න තාත්තත් එක්ක මේ ගනුදෙනු තියාගන්න. තාත්තට සම්බන්ධ වෙලා ඉන්න. ඒක වෙනම රටාවක්. වෙනම කලාවක් මගේ ප්‍රමාණතේ. ඒක අද උනාසි කතා කරලා කියන්නේ. වංචාකාරයන් මෙන් ගණන් ගනුන සත්‍යවාදී වෙමු. ලෝකයේ තුල ඒක තමයි ප්‍රචාරය. වැදගත්කමකට නැති අය මෙන් ගණන් ගනුන බොහෝ දෙනා පිළිගත් අය වෙමු. මලාව වූ අය මෙන් ගණන් ගනුන බලන අපි ජීවත් වෙ සිටමු. දනුවන් ලබන අය මෙන් ගණන් ගනුන නොමැරී සිටමු. ශෝක වන්නන් මෙන් ගණන් ගනුන නිතරම ප්‍රීතිය සිටමු. දිනදුම් මෙන් ගණන් ගනුන බොහෝ දෙනෙකුගේ ධනවත් දොනකුන් ධනවත් කරමු. කිසි නැතත් මෙන් ගණන් ගනුන සියල්ල ඇත්තන් විසිරෙමු. ඒක පරස්පර විරෝධී කතන්දරේ. අපි ප්‍රතික්‍රියා දක්වද්දී ප්‍රතික්‍රියා කරන්න නැතුව ප්‍රතිචාර දක්වද්දී ස්වාමීන් වහන්සේට ලෝකයේ තුර ජීවත් වෙන රටාව විදිය වෙනස් වෙනවා මගේ ප්‍රපන්තේ. වෙනම කලාවකට ඔබ ඉන්න පටන් ගන්නවා. ඒකට ඔබට බලය ඕනේ. ඒකයි යාඥාවතර කඳු මුදුනට යන්න ඕනේ. තැන්නේ ඉඳගෙන දකින්න දෙන්නේ මේ කන්දේ ඉඳන් ඔබට පේන්නේ. කන්ද ඉඳන් කඳු මුදුන ඉඳන් සිද්ධි දිහා බල්ලා පුද්ගලයට හිර වෙලා ඒ බල ඇලි ගැලෙන්නේ නැතුව නිදහස් වෙතර වෙලා ස්වාමීන් වහන්සේට ප්‍රතිචාර දක්වලා ලෝකයේ ප්‍රතික්‍රියාවේ එහා ඔබ්බේ ගණදෙනුකට යන්න. අද ස්වාමීන් වහන්සේ වචනය හරහා මට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස් වේදයි.